ആയുബോവാൻ ദ്വീപത്തെ എക്കൊളഹ ശ്രേണിയേറ്റ് നിയമിത്ത് പരീക്ഷണാത്മക ലേഖന പിലിബന്ധവ തുറതുരു അധ്യയനീയ കരാനതായി അദാപി സൂദാനം വന്നേ අපි බලමු දුවේ පුතේ පරේෂණාත්මක ලේඛන ඇතිවීම සහ ඇතිවීම පිළිබඳ පසුබිම එහි වැදගත්කමත් විසිවන සියවසේ සිට ආරම්භ වුණු නර්තනය හා බැඳුණු සාහිත්‍ය කෘති රචනා කිරීම සිදුවුණේ දුවේ පුතේ පාසල් අධ්‍යාපනයේට සෞන්දර්ය විෂයක් වීමේ ප්‍රවණතාවයක ප්‍රතිඵලයක් ලෙස अध्यापन क्षेत्रेट नर्तन विषय वीम हेतु ये सदा अवश्यवन पोतपत संपादने वीम तमाई यही सरल अदास विश्वविद्यालय मट्टमीन पर्यशन ग्रंथ बिहवीम सदा कैलनीय विश्वविद्यालय अनुबद्ध सौंदर्य अध्ययन आयतने अदवन विट स्वाधीन विश्वविद्यालय प्लेस सौंदर्य कला विश्वविद्यालय बावट पात्वेति आयतने प्रबल मिहिवरक सिदुकर बत्तियन ओबट अध्ययने किरीमट नियमित सियलुम पारेशन कृति राचकईन एकी आयतने हा रिजुम संबंधता पवात्तुलतियन पुद्गलयान वीम एगेन संधान किरीमट विशेष कारणाव एकी सियलुम ग्रंथ कर्तृवरुन सौंदर्य कला विश्वविद्यालयेहि एवकट सौंदर्य अध्ययन आयतनेहि शिष्यो सह कथिकाचार्यवरु वशेन कटयितु करनु लब तिबुना पारेषण कृतियक विशेषत्वे तमयि द्वे पुते एकी कृतिये सेरनतम लेखनी अडंगु तोरतुरु अदाल कर्तृ विसिन कालयक तिस्से होंदिन विमसा बला अदाल क्षेत्रे निवेरदि तोरतुरु साक्ष्य सहितव सपेमिन तोरतुरु तहावरु कर तिबीन सामान्य कृतियकटत् वडा परीक्षणात्मक लेखनीक विशेषत्वय बण्णे एकी विमसा बलिन एसे नत्तम निवेरदिम साक्ष्य सपेमिन तोरतुरु सपेया तिबीन करुणु विद्यात्मकव तहावरु करला तीन निसा द्वेपते एयिन अनतुरुव बिहिवन विद्यार्थींट विचारात्मकव तमंगे अध्ययन योम संधा एवं लेखन उदौकर गणवाणावतमय मेकी पर्यशनात्मक कृति अध्ययन किरीमट ओबट बलपैम कर लभति बेन हय अभी बलम द्वेपते मुड़म ओबगे विषय निर्देशेट दालव ओबट तुरतु सपे आगाट नियमित ग्रंथ कावर सह महाचारी मुद्यांसे दिशा नायक महता सह सिंहल नर्तन कला कृति तमायबट अध्ययन करानट योमेला महाचारी जयसेन कोट्टगुड महता पहतर शांति कर्म साहित्य भारतीय संभाव्य नर्तन कला महाचार्य तिस्स कार्यवसं महता तिस्स कार्यवसं महता मेवन जीवतुमत्र नेहदुयुते एतुमागे शांति कर्म सह सिंहल समाजे रटे अकुमहिवत रिद्धियागे प्रतितमाय ओबट अध्ययने किरीमट सिदुवन्ने महाचार्य श्रेयाणि राजपक्ष महात्मिय सबरगमु नर्तन कलाव समन देवाल पुदसिरि यन कृति देक तमाय एतुमियगे कृति वशयेन ඔබට අධ්‍යයනය කරන්නට සිදුවන්නේ මේ දිද්වේ පුතේ ඔබ බොහෝ සෙයින් බිය විය යුතු නැහැ කෘති අධ්‍යයනය කිරීම යනුවෙන් ඔබ සම්පූර්ණ වශයෙන්ම එකී කෘතිය අධ්‍යයනය කිරීමට අවශ්‍යතාවයක් නැහැ එසේ නමුත් එහි අන්තර්ගතය පිළිබඳව ඔබට මනා දැනීමක් ලබා ගත යුතුයි ඒ සඳහා අපි මෙහි සඳහන් කරන කරුණු වලට අමතරව ඔබට හැකිනම් එකී කෘති පරිශීලනය කිරීමේ කිසිදු වරදක් නැහැ. හොඳයි. අපි එක් එක් ග්‍රන්ථ කර්තෘවරයා සහ නියමිත ග්‍රන්ථ පිළිබඳව සොයා බලන්නටයි මේ සූදානම් වන්නේ. මුලින්ම මහාචාර්ය මුද්‍යන්සේ දිසානායක මහතා.
උඩරට නර්තන සම්ප්‍රදාය පිළිබඳව ප්‍රථම උපාධිය තමන්ගේ ප්‍රථම උපාධිය කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයෙන් තමයි එතුමා ලබාගෙන තිබෙන්නේ. මෙතුමා උඩරට නර්තන සම්ප්‍රදාය හා බැඳුණු විශේෂතා පිළිබඳව තමයි සාකච්ඡා කරනු ලැබ තිබෙන්නේ. ඒ ඔබ මුලින්ම මතකයේ තබා ගත යුතුයි. එසේම නර්තන විෂය පිළිබඳව මහාචාර්ය පදවිය ලබාගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන්නේද මහාචාර්ය විසානායක මහතා. එසේම ඉන්දිය බහත්කණ්ඩ විශ්වවිද්‍යාලයෙන් කතක් නර්තනය පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරා මුද්‍රා නාට්‍ය ශිල්පියෙක්, ලේඛකයෙක්, විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන ලැබ තිබෙනවා. එසේම පිටපත්, පුස්කොළ පොත් සහ සජීව කංකාරි විශාල ලෙස පැවැත්වීමෙන් සහ නැරඹීමෙන් කළ පර්යේෂණ තමයි මෙතුමා ග්‍රන්ථ රචනය සඳහා යොදාගෙන තිබෙන සාක්ෂි ලෙස සපයා තිබෙන්නේ. මෙතුමා දක්ෂ නැට්ටුවේ, දක්ෂ උඩරට නැට්ටුවේ, බෙර වාදකේ මෙන්ම කංකාරි ශිල්පියෙක් ඇදුරෙක් වශයෙන්ද කටයුතු කර තිබීමෙන් අපට වඩා මෙකී තොරතුරු පිළිබඳව නිවැරදි භාවය තහවුරු කරගන්නට පුළුවන්. එසේ මෙතුමාගේ අධ්‍යයන කටයුතු සඳහාත් එතුමා බොහෝ පර්යේෂණාත්මක කරුණු සොයා බලා විමසා තමයි මෙකී ග්‍රන්ථ සම්පාදනයට යොමු වී තිබෙන්නේ. ඔබ මේ දකින්නේ එතුමාගේ ඡායාරූප කීපයක්. හොඳයි දීපති, අපට අධ්‍යයනය කරන්නට නියමිත කෘතිවල අන්තර්ගතය පිළිබඳව සැකෙවින් ඔබට හඳුන්වා දෙන්නටයි මේ සූදානම් වන්නේ. කොහොඹායක් කංකාරිය සහ සමාජය කෘතිය. උඩරට ප්‍රධාන ශාන්තිකර්මය වූ කොහොඹායක් කංකාරිය පිළිබඳ සියලුම තොරතුරු මෙම කෘතියේ අන්තර්ගත වෙනවා. සියලුම තොරතුරු කියන්නේ පුතේ හතාපුවත්, බුද්ධ ලබන දෙවිවරු, කතා පහ, දාන පහ ආදිය පිළිබඳව වෙන්වෙන් වශයෙන්, එසේම පුද පූජා විදි අනුපිළිවෙල දක්වා තිබෙනවා. ශාන්ති කර්මයේ සමාජ වටිනාකම පිළිබඳව එතුමා විසින් මෙම කෘතියේ සාකච්ඡා කරනු ලැබ තිබෙනවා. ඔබට මෙම කෘතිය පහසුවෙන් පාසල් පුස්තකාලයෙන් හෝ වෙනත් ස්ථානයකින් සොයා ගන්නට පුළුවන්. ඔබට පුළුවන් එකී කෘතිය පරිහරණය කරන්නට. සිංහල නර්තන කලාව. සිංහල නර්තන කලාව යන කෘතිය දීපුතේ අපි පාසලේදී ඔබගේ විෂය නිර්දේශයට අදාළවත් යම් යම් අවස්ථාවල පරිශීලනය කරන්නට ඔබට හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව දේශීය නර්තන සම්ප්‍රදායන් තුනට අයත් බොහෝ තොරතුරු, සියලුම තොරතුරු පාහේ මෙම කෘතියෙහි අඩංගු වී තිබෙනවා. ඔබගේ දැනුම පිණිස, 11 ශ්‍රේණියේ දරුවෙක්ගේ දැනුම පිණිස අතිශය වැදගත් වන කෘතියක් තමයි සිංහල නර්තන කලාව. එහි සඳහන් වන වගේ පුතේ උඩරට පහතරට සබරගම නර්තන සම්ප්‍රදායන් පිළිබඳව, ඒවායේ ප්‍රධාන ශාන්ති කර්ම පිළිබඳව හඳුන්වා දී තිබෙනවා. වාදන භාණ්ඩ, රංග වස්ත්‍රාභරණ කට්ටල ආදිය නම් වශයෙන් හඳුන්වා දෙමින්, උඩරට පහතරට සබරගම වන්නම් පිළිබඳව වන්නම් නම් කරමින්, ඒවායේ කවි ගායන ආදිය පිළිබඳව සියල්ලක්ම මෙහි සඳහන් වෙනවා. එසේම විශේෂයෙන් බලි ශාන්ති කර්මය පිළිබඳව වෙනම එහි තොරතුරු අඩංගු වෙනවා. ගැමි නාටක, මුද්‍රා නාට්‍ය සහ නර්තන කලාවේ ඓතිහාසික පසුබිම පිළිබඳව ඉතා විශාල සාක්ෂි ප්‍රමාණයක් සපයා දී තිබෙන කෘතියක් තමයි සිංහල නර්තන කලාව. ඒ අනුව කෘතියේ උඩරට නර්තන සම්ප්‍රදාය හදාරන ශිෂ්‍යයින්ට බොහෝ සෙයින්ම වටිනා කෘතියක් තමයි මහාචාර්ය මුදියන්සේ විසානායකයන්ගේ සිංහල නර්තන කලාව. එතුමාගේ තවත් කෘති කීපයක් මෙහිදී අපි නර්තන විෂයට අදාළව ඔබගේ විෂය නිර්දේශයට අවශ්‍ය තොරතුරුත් සපයාගත හැකි පරිදි කෘති කිහිපයක් තමයි මේ දක්වා තිබෙන්නේ. ඊට අමතරව බොහෝ කෘති, පුවත්පත්, ලිපි, ලේඛනාදී රාශියක්ම මෙතුමා විසින් සම්පාදනය කර තිබෙන බව ඔබ මතකයේ තබා ගත යුතුයි. එසේම මෙකී කෘති පරිහරණය කරන්නට හැකිනම් ඔබට නර්තන කලාව පිළිබඳව තොරතුරු, සත්‍ය තොරතුරු රාශියක් එක් කර ගැනීමටද හැකියාව ලැබෙන බව කිව යුතුයි. ඒ අතර කොහොඹායක් කංකාරි කාව්‍ය සාහිත්‍ය,
साहित्य आसियावे नाट्य हा नर्तन कलाव वालिया मंगल्य विमसुम सोकरी नाटक कविनाडगम आदि वशेन कृति किहिपयक नाम करन्नट पुलुवन एसेम द्वीपते नर्तन वाक्कोशय मेतेक रचना नूनु नर्तन विषय हा बेंदुनु बहु वचनवल तेरुन अडंगु विशाल प्रांत्या कथकली नर्तन कलाव परिवर्तन वशेन एतुमा विसिन सिदु कर तिबेनवा මේ ඔබ දකින්නේ එකී කෘතිවල දර්ශනයන් හොඳයි අපි බලමු දෙවෙනුව මහාචාර්ය ජයසේන කෝට්ටබුඩ මහතාගේ තොරතුරු යම් ප්‍රමාණයක් මෙතුමා ද්වීපතේ කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ සෞන්දර්ය අධ්‍යනායකණින් පහත රට නර්තනයේ පිළිබඳව ප්‍රථම උපාධිය ලබාගත් පුද්ගලයෙක් මෙතුමා පහතර නර්තනයේ සඳහා විශාල සේවයක් සිදු කරන ලද එසේම සාම්ප්‍රදායික ශිල්පියෙක් වශයෙන්ද කටයුතු කරන ගුරුතුමි ඉන්දියාවේ ඉන්දිරා කලා විශ්වවිද්‍යාලයෙන් කතක් ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති මෙතුමා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපතිවරයා වශයෙන් සේවය කරනවා එසේම මෙතුමාගේ විශේෂත්වය තමයි දීපතේ අත් පිටපත් පුස්කොළපොත් ශාන්ති කර්ම සඳහා සහභාගී වීම සහ එතුමාගේ ශාන්ති කර්ම දැනුම පහත රත්නර්තන සම්ප්‍රදාය පිළිබඳ දැනුම ඇසුරින් පර්යේෂණාත්මක ලේඛන ගොඩනගා තිබීම. ඒ අනුව එතුමාගේ කෘතිවල දැත්තේ ඉතාම නිවැරදි තොරතුරු බව අපි පසක් කරගත යුතුයි. පහතරට ශාන්ති කර්ම සාහිත්‍ය කෘතිය තමයි විවිධ පුද පූජා ඇතුළත් පහතරට ශාන්ති කර්ම වල අන්තර්ගත සියුම තොරතුරු අඩංගු වන මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා විසින් රචිත එක් කෘතියක් වන්නේ මෙහිදී මහසෝන් සමයම රිද්ධියාගේ සූනියම් යාගේ සන්නිය කුමාදිය පිළිබඳව විශේෂයෙන් තොරතුරු අඩංගු වෙනවා ඒ වායේ චාරිත්‍ර භාවිත වන විශ්වාස මිමි යොදා ගන්නා මිනුම් ක්‍රම රංග භාණ්ඩ කවි සැහැලි ආදී ආදී වශයෙන් බොහෝ ශාන්ති කර්ම හා බැඳුණු තොරතුරු එහි අඩංගුයි. එසේම බෙරපද පහතරට බෙරපද මුද්‍රා භාව සංකල්පය ආදී වශයෙන් මේවායේ ප්‍රායෝගික ලක්ෂණද අඩංගු වන පරිදි රචිත කෘතියක් තමයි පහතරට ශාන්ති කර්ම සාහිත්‍ය. එසේම ද්වීපතේ මෙම ශාන්ති කර්ම වලින් සමාජ සංනිවේදනයේ සිදුවන ආකාරයත් එතුමාගේ මෙම පහතරට ශාන්ති කර්ම සාහිත්‍ය කෘතියේ අඩංගු වී තිබෙනවා. එයින් අනතුරුව අපිට සාකච්ඡා කරන්නට පුළුවන් ද්වීපතේ ಭಾರತೀಯ සම්භාව්‍ය නර්තන කලාව කෘතිය පිළිබඳව. ಭಾರತೀಯ නර්තන සම්ප්‍රදායන් ඔබ ඔබගේ විෂය නිර්දේශයට ඉගෙන ගන්නා ಭಾರತ කතක් කතකලි මණිපුරි ආදීන් සැදුම්ලත් සම්ප්‍රදායන් කීපයක්. මේ සියලුම සම්ප්‍රදායන් පිළිබඳව ඉතාම විස්තර අඩංගු වන පරිදි නිර්මාණය කළ රචනා කළ කෘතියක් තමයි ಭಾರತೀಯ සම්භාව්‍ය නර්තන කලාව. ඊට අමතරව ද්වීපතේ කුච්චිපුඩි, ඔඩිස්සි, තාවි යන සම්ප්‍රදායන් ගැමි නාටක සම්ප්‍රදායන් පිළිබඳවත් රස භාව සංකල්පයේ සහ අභින පිළිබඳව විස්තර තොරතුරු එසේම විශ්ව නර්තනයේ පිළිබඳ ශාස්ත්‍රීය අවබෝධය ඇතිව රචනා කරන ලද තොරතුරු සහ ඒවා පිළිබඳව අප නොදන්නා බොහෝ නිවැරදි සහ නිරවුල් කාරණා අඩංගු විශේෂයෙන්ම කෙටියෙන් ඔබ මතකයේ තබා ගන්නවා නම් ಭಾರತೀಯ නර්තන සම්ප්‍රදායන් පිළිබඳව සියලුම තොරතුරු අඩංගු කෘතියක් තමයි මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා විසින් ಭಾರತೀಯ සම්භාව්‍ය නර්තන කලාව යන්නෙන් රචනා කර තිබෙනවා. ඔබ මතකයේ තබා ගන්නට ඕනේ විශේෂයෙන් ජයසේන කෝට්ටේගොඩ මහතුමා පහත රට නර්තන සම්ප්‍රදාය පිළිබඳව තමයි විශේෂයෙන්ම අපි එතුමාව නම් කරනු ලබන්නේ. එතුමාගේ වෙනත් කෘති කිහිපයක් තමයි ඔබ දැන් තිරේ දකින්නේ. සම්භාව්‍ය නර්තන සමීක්ෂා කළු කුමාරයා පුද ලබන ධාරකවත් පිළිවෙත් සබරගමු කිරිමඩු ශාන්ති කර්මය සාම්ප්‍රදායික නර්තන ඇඳුම ආයිත්තම් සහ විස්ගැන්වීම් කලාව ආදී වශයෙන්
මීට අමතරව තවත් බොහෝ කෘති එතුමා විසින් රචනා කර තිබෙනවා. හොඳයි දේපති. තුන්වෙනුව මහාචාර්ය තිස්ස කාර්යවසම් මහතා පිළිබඳව හඳුනා ගනිමු. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨාධිපති ලෙස තමයි එතුමා බොහෝ කාලයක් සේවය කරනු ලැබුවේ. සෞන්දර්ය අධ්‍යන ආයතනයේ ප්‍රථම අධ්‍යක්ෂකවරයා වශයෙන්ද එවකට එතුමා කටයුතු කරනු ලැබ තිබෙනවා. එනිසා තමයි දීප්තිය අපි මුලින් සඳහන් කළේ මේ සියලුම කර්තෘවරුන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය එවකට සෞන්දර්ය අධ්‍යන ආයතනයේ ආභාෂයේ ලැබූ පුද්ගලයන් බව. එසේම පහතර නැටුම් පිළිබඳව අවධානය අඩු යුගයක පහතරට නැටුම් සම්බන්ධයෙන් පරීක්ෂණ කෘති කිහිපයක් රචනා කළ පුද්ගලයෙක් තමයි කාර්යවසම් මැතිතුමා. බොහෝ කාලයක් ශාන්ති කර්ම නැරඹීමෙන් ඒවා පටිගත කර ඒවා අධ්‍යයනය කර ලබාගත් විද්වත් නිවැරදි දැනුම අනුව තමයි එතුමාගේ කෘතිවල කරුණු විග්‍රහ කර තිබෙන්නේ. එතුමා බොහෝ විට ශාන්ති කර්ම වල අඩංගු කරුණු සමාජය හා ගලපාගෙන සමාජ විශ්වාස, සමාජයේ තියෙන ගැමි පිළිගැනීම් ආදී පිළිබඳව තමයි එතුමා බොහෝ විට තම කෘතිවල අඩංගු කර තිබෙන්නේ. එතුමාට ශාන්ති කර්ම පිළිබඳව සාම්ප්‍රදායික ශිල්පියෙක් ලෙස හැකියාවක් නොතිබුණත් බොහෝ දුරට අධ්‍යයනය කිරීමෙන්, පර්යේෂණ කිරීමෙන්, ඒවා නැරඹීම සහ විද්‍යාත්මකව විමසීමෙන් එතුමා බොහෝ නිවැරදි තොරතුරු අපිට සපයා තිබෙනවා. ශාන්ති කර්ම හා සිංහල සමාජයේ තමයි එතුමාගේ අතිශය ජනප්‍රිය සහ ශාන්ති කර්ම වල යක්තොවිල් යක්ෂ සම්බන්ධතා පිළිබඳව ගැමි සමාජයේ හා බැඳුණු ආකාරයේ විස්තරවන කෘතිය. විශේෂයෙන් උපත් කතා බොහෝමයක් එතුමාගේ කෘතිවල අඩංගුයි. අප ඉගෙන ගන්නා ශාන්ති කර්ම වල අඩංගු බොහෝ නාට්‍යමය අවස්ථා, පෙළපාලි වල අඩංගු, උපත් කතා පිළිබඳව ඔබට එකී කෘතිවලින් සොයා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම පත්තිනි දේවතාවිය හා බැඳුණු සමාජ සම්බන්ධතා එතුමා විසින් මෙකී කෘතියෙහි විස්තර කර තිබෙනවා. ශාන්ති කර්ම සමාජයම එක් කරන සමාජ සංස්ථාවක් බව තමයි එතුමා අධ්‍යයනය කළ කරුණු අනුව එතුමා විසින් අපට පැහැදිලි කරලා දීලා තියෙනවා. ශාන්ති කර්ම සමාජයේ සමග බැඳී ඇති ආකාරය, ඒවායේ කලාත්මක බවත්, ශාන්ති කර්ම තුළ ඇති සමාජමය වටිනාකම් දෙස විචාරාත්මකව බලා ඒවායේ වැදගත්කම පාඨකයාට සහ ජනතාවට හඳුන්වා දීමට තමයි එතුමා ශාන්ති කර්ම හා සිංහල සමාජය යන කෘතිය රචනා කරන ලැබ තිබෙන්නේ. රට යකුමෙහිවත් රිද්දියාගය නැමැති කෘතියත් මහාචාර්ය තිස්ස කාර්යවසම් මහතා විසින් රචනා කරන ලද්දා. පහතරට සම්ප්‍රදායේ ඉන්න දරුවන් දරුඵල අහිමිවීම හේතුවෙන් එකී කාන්තාවන්ට සිදු කරන රට යකුමියාගේ පිළිබඳ සියලුම කාරණා අඩංගු කෘතියක්. සම්පූර්ණ වශයෙන්ම රිද්දියාගේ පිළිබඳව තමයි මෙහි අඩංගු වෙලා තියෙන්නේ. රිද්දියාගේ පූජා විදි රටාව, එහි ඇති කවි නාට්‍යමය පෙළපාලි පිළිබඳව විමර්ශනය කරමින් සමාජය හා ගලපමින් ඒවායේ තොරතුරු දක්වා තිබෙනවා. නාට්‍යමය පෙළපාලි වල ඇති සංවාද, නර්තනවල පවතින කලාත්මක සහ විචිත්‍රවත් බව එතුමා විසින් මෙහිදී පැහැදිලි කරනු ලබ තිබෙනවා. නර්තන අංග කාන්තාවන් හා බැඳී ඇති අයුරු, දරුඵල අහිමි වන කාන්තාවක් සුදුසු පරිදි රට යකුමෙහි නැතහොත් රිද්දියාගේහි නර්තන අංග ගලපාගෙන ඒවා කාන්තාව හා සම්බන්ධ කර ඇති ආකාරයේ එතුමා මෙම කෘතියෙන් මනාව විස්තර කර දී තිබෙනවා. ශාන්ති කර්ම ඇදහිලි හා විශ්වාස මතම සමාජයේ පුද්ගලයන් සමග සම්බන්ධ වී සමාජයේ සමග ගැවසී පවතින ආකාරය තමයි එතුමා රිද්දියාගේ රට යකුමෙහිවත් රිද්දියාගේ යන කෘතියෙන් විස්තර කරනු ලැබ තිබෙනවා. එතුමා තවත් බොහෝ කෘති රචනා කරලා තියෙනවා ද්විපුතේ. ඒ අතරින් මම මුලිනුත් කී පරිදිම එතුමා බොහෝ විට සමාජ විශ්වාස, දේව විශ්වාස වැනි සංකල්ප
ජනතාව සමග බැඳී ඇති ආකාරය තමයි පැහැදිලි කරන්නට උත්සාහ කර තිබෙන්නේ. ඒ අනුව ගම්මඩු පුරාණය, බලියාග පිළිවෙල, දහඩ සන්නි විග්‍රහය, සූනියම් කැපිල්ල නම් ශාන්ති කර්ම ආදී වශයෙන් නර්තන විෂය හා සම්බන්ධ කෘති රාශියක් රචනා කරන ලබ තිබෙනවා. එනිසා තමයි දුවේ පුතේ එතුමා නර්තන ශිල්පියෙක් නොවුනත් එතුමාගේ කෘති පිළිබඳව අධ්‍යයනය කරන්නට ඔබව යොමු කරනු ලබ තිබෙනවා. අවසාන වශයෙන් මහාචාර්ය ශ්‍රියාණි රාජපක්ෂ මහත්මිය. මහාචාර්ය ශ්‍රියාණි රාජපක්ෂ මහත්මිය මෑතකදී තමයි දුවේ පුතේ මහාචාර්ය පදවිය ලබා ගන්න ලැබුවේ. එතුමිය සබරගම නර්තන සම්ප්‍රදාය පිළිබඳව ආචාර්ය උපාධියක් ලබාගත් ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව ලෙස තමයි අපිට හඳුන්වා දෙනු ලබන්නේ. ආචාර්ය උපාධියක් ලබාගත් ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව සබරගම නර්තන සම්ප්‍රදාය පිළිබඳව වර්තමානයේ වන විට එතුමිය මහාචාර්යවරයක් බවට පත් වී තිබෙනවා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් වශයෙන් සේවය කරනු ලැබුවා. එසේම බොහෝ කෘති දුර්ලභ සොයාගත නොහැකි කරුණු සහිත සබරගම සම්ප්‍රදාය පිළිබඳව පර්යේෂණ ග්‍රන්ථ රාශියක් රචනා කිරීම එතුමිය කළ මහඟු සේවාවක්. සබරගම නර්තන සම්ප්‍රදාය වඩා ප්‍රචලිත නොවන බැවින් ඒ පිළිබඳව පර්යේෂණාත්මකව ඉදිරිපත් කරන ලද තොරතුරු ඇය විසින් මෙකී ග්‍රන්ථවල අඩංගු කර තිබෙනවා. ඒ අනුව මුලින්ම සබරගම නර්තන කලාව කෘතිය. සබරගම නර්තනයේ පිළිබඳ සියලුම තොරතුරු, අත්‍යවශ්‍ය කරන සියලුම තොරතුරු මෙම කෘතියේ අඩංගුයි. ඒවා අතර ප්‍රායෝගික සහ න්‍යායාත්මක තොරතුරු සියල්ලද, ඒ කියන්නේ දුවේ පුතේ ප්‍රස්ථාර කිරීම, කවි ගායනා පිළිබඳ වාදී වශයෙන් ප්‍රායෝගික තොරතුරු බෙරපද ආදිය, එසේම න්‍යායාත්මක තොරතුරුද, නර්තනවල අභ්‍යාස, තුමින පද, දවුල් පද, සරඹ, වන්නම් සහ ගායනා, කවි ගායනා ආදී වශයෙන් ප්‍රායෝගික වශයෙන් අවශ්‍ය කරන සියලුම කරුණු අඩංගු කෘතියක්. ශාස්ත්‍රීය පද, එසේම සබරගමු යක් තොවිල්වල තොරතුරු ආදිය මෙම කෘතියෙහි අඩංගු වෙනවා. එසේම අදාළ ගායන මාත්‍රා තාල රූපන්ව ප්‍රස්ථාර කර දැක්වීම විද්‍යාර්ථීන්ට ඉතාමත් වටිනා සේවයක් ලෙස සලකන්නට පුළුවන්. තොරතුරු සොයා ගැනීමට අපහසු සම්ප්‍රදායක් ලෙස සබරගම නර්තන සම්ප්‍රදාය පිළිබඳව මහාචාර්ය ශ්‍රියාණි රාජපක්ෂ මහත්මිය විසින් සිදු කරන ලද මෙම කෘතිය අපට ඒ අතින් ඉතාමත් අගේ කොට සලකන්නට පුළුවන්. සබරගම නර්තන කලාව කෘතිය. මෙතුමියගේ විශේෂ අවධානය යොමු වී තිබෙන්නේ දුවේ පුතේ සබරගම නර්තන කලාව පිළිබඳව, සබරගම නර්තන සම්ප්‍රදාය පිළිබඳව බව ඔබ හොඳින් සිහියේ තබා ගත යුතුයි. දෙවන කෘතිය තමයි එතුමියගේ අපට අධ්‍යයනය කිරීමට නියමිත වන්නේ සමන් දේවාල පුදසිරි. සමන් දේවාලය පිළිබඳ සියලුම තොරතුරු මෙහි සඳහන් වෙනවා දුවේ පුතේ. සබරගම සම්ප්‍රදායේ සබරගම ප්‍රදේශයට අයිති ඓතිහාසික දේවාලයක් ලෙස සමන් දේවාලයේ ඓතිහාසික පසුබිම සහ පෙරහැර මංගල්‍ය පිළිබඳව, දෛනික සහ වාර්ෂික චාරිත්‍ර පිළිබඳව, එසේම ක්‍රියාත්මක වන නිලපංගු ක්‍රියාවලිය අද දක්වා පවතින ආකාරය පිළිබඳව, එසේම දුවේ පුතේ දිග්ගේ නර්තනය සහ මහබඹා කෝලම සබරගම සම්ප්‍රදායට පමණක් විශේෂිත වන මහබඹා කෝලම සහ දිග්ගේ නර්තනය පිළිබඳව ඓතිහාසිකව සහ එහි විචාරාත්මක කරුණු අඩංගු වෙන කෘතියක්. සමන් දෙවියන් යනු කවුදැයි තර්කානුකූලව නොඑක් අයගේ මත ඉදිරිපත් කරමින් ඒවා තර්කානුකූලවගෙන විශේෂයෙන් සමන් දෙවියන් කවුදැයි යන්න අවසාන වශයෙන් පැහැදිලි කර ඇති කෘතියක් තමයි සමන් දේවාල පුදසිරි. එතුමගේ තවත් කෘති රාශියක් පවතිනවා දුවේ පුතේ. ඒ අතර සබරගම කුමාර සමයම, මැණික් කර්මාන්තයේ හා බැඳුනුවත් පිළිවෙත්, සබරගම ශාන්ති කර්ම කාව්‍ය සාහිත්‍ය, කිරිමඩුවේ නානුමුරය ආදී වශයෙන් ඔබට පේනවා ඇති දුවේ පුතේ එතුමිය සබරගම නර්තන සම්ප්‍රදාය එතුමියට වඩා සමීප සම්ප්‍රදාය පිළිබඳව තමයි බොහෝ දුරට කරුණු අධ්‍යයනය කර අපට ඉදිරිපත් කර ඇත්තේ කියා ඔබට එයින් පැහැදිලි වෙනවා ඇති. හොඳයි දුවේ පුතේ, ඔබට මෙහිදී වඩා
විචාරශීලීව කරුණු දැක්වීමට තරම් තොරතුරු සටහන් කිරීමට විභාගයේදී මෙතෙක් සිදු වී නැහැ. ඒ කියන්නේ දුවේ පුතේ ඔබ මතකයේ තබා ගන්න ඕනේ ප්‍රධාන වශයෙන්ම මෙකී ග්‍රන්ථ කර්තෘවරුන් ආйти සම්ප්‍රදාය විශේෂයෙන් ඔවුන් විසින් අවධානය කර ඇති සම්ප්‍රදාය සහ අදාළ කෘති වල අන්තර්ගත තොරතුරු පිළිබඳව. ඒ අනුව දුවේ පුතේ ඔබට මෙහි පෙනෙන්නට ති පැවරුම නිම කිරීමෙන් ඔබගේ විභාගයට සෑහෙන පරිදි තොරතුරු මෙයින් ගොනු කර ගන්නට පුළුවන්. පරීක්ෂණ කෘති රචනා කිරීම නර්තන කලාවේ ප්‍රවර්ධනයට හේතු වන ආකාරයේ නිදසුන් සහිතව විමසන්න. ඔබට මා මෙහි ආරම්භයේදීම සඳහන් කළා දීපතේ පරීක්ෂණ කෘති රචනා කිරීමේ නර්තන කලාවේ ප්‍රවර්ධනය සිදු වූ ආකාරය. අප්‍රචලිත කරුණු විද්‍යාර්ථියයින් වෙත ලබා ගැනීම, කරුණු නිවැරදිව සපයාගත හැකිවීම, ඒවායේ සත්‍යතාවය තහවුරු කර ගැනීම, රචනා කර ඇති කර්තෘන්ගේ පවතින සාම්ප්‍රදායික දැනුම සහ පර්යේෂණාත්මක බව නිසාම ඒ වගේ සත්‍යතාවය අපට පිළිගත හැකිවීම ආදී වශයෙන් ඉදිරි පරපුරට මේවා රැකගත හැකිවීම, අවශ්‍ය වේලාවට ඒවා පරිහරණය කළ හැකිවීම ආදී වශයෙන් බොහෝ නර්තන කලාවේ ප්‍රවර්ධනයට හේතු වන කාරණා ඔබට මෙහිදී පැහැදිලි කරන්නට පුළුවන්. උඩරට නර්තන සම්ප්‍රදාය පිළිබඳ පර්යේෂණ කෘතියක් නම් කර එහි අන්තර්ගතය විමසන්න. ඒ ඔබට මෙම පාඩම නැවත වතාවක් අධ්‍යයනයෙන් පහසුවෙන්ම පිළිතුරු සපයන්නට පුළුවන්. සබරගමු නර්තන සම්ප්‍රදාය පිළිබඳ තොරතුරු ඇතුළත් කෘති තුනක් නම් කර ඔබ කැමති කෘතියක අන්තර්ගතය සඳහන් කරන්න. මහාචාර්ය ජයසින කෝට්ටගොඩ මහතාගේ පර්යේෂණ කෘති පිළිබඳ ඇගීමක් කරන්න. මා හිතනවා දුවේ පුතේ ඔබට ඉතාම පහසු එමෙන්ම මෙය එක්වරක් හෝ දෙවරක් නැවත වරක් අධ්‍යයනය කිරීමෙන් පමණක්ම මෙකී පැවරුමට පිළිතුරු සපයන්නට පුළුවන්. ඔබ සැමට සුබ දවසක් වේවා.